ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් අපි දැක්කා ඊයේ ආණ්ඩුවේ රජයේ පොලිස් මීඩියා එහෙම නැත්නම් පොලිස් මාධ්‍ය කොට්ටාෂයේ විසින් ඊයේ හවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා අප්‍රේල් 2019 අප්‍රේල් මාසේ මේ ඇති 21 වෙනිදා පාස්කු බෝම්බ ප්‍රහාරයේදී ඒ ඇතිවෙච්ච සිද්ධියෙන් සම්බන්ධව ප්‍රධාන සැකකාරියක් හැටියට හිටපු සාරා ජිස්මින්ගේ DNA සාම්පල පරීක්ෂා කිරීමේදී එයාගේ මවගේ DNA සාම්පල් බවට තහවුරු වෙලා තියෙනවයි කියන එක. එතකොට සාරා ජිස්මින් කියලා කියන්නේ පුලස්තනේ මහේන්ද්‍රන් නොහොත් සාරා ජිස්මින් කියලා කියන්නේ විශේෂයෙන්ම කටුවා පිටිය මරාගෙන මැරිච්ච ඒ බෝම්බ ප්‍රහාරයේ සිද්ධ කළපු කෙනාගේ බිරිඳ. එතකොට ඒ කාන්තාවත් අප්‍රේල් මාසේ 26 වෙනිදා සහරාන්ගේ බිරිඳ සමඟ සහරාන්ගේ පවුලේ උදවිය සමඟ 26 වෙනිදා සායින්දු මරුදු ප්‍රදේශයේදී ඇතිවෙච්ච ඒ සිදුවෙච්ච මරාගෙන මැරෙන ප්‍රහාරයේදී එතනදී එයා මරුණයි කියන එතනදී ඝාතනයට ලක්ුණයි කියලා තමයි දැන් මේ මාධ්‍ය ප්‍රකාශවල සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේ DNA පරීක්ෂණය 2019 අප්‍රේල් 26 වෙනිදා සිදුවෙච්ච මරණ සම්බන්ධව තමයි මේ වාර්තාව ඊයේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය මගින් නිකුත් කරලා තියෙන්නේ. දැන් තියෙන ගැටලුව තමයි දැන් මේ මුලේ ඉඳන්ම මේ සාරා ජිස්මින්ගේ පිළිබඳ එහෙම නැත්නම් පුලස්තනේ මහේන්ද්‍රන් කියන මේ කාන්තාව මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂිකාරියෙක් මෙයාව හොයාගන්න ඕනේ කියන මතය මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඉඳන්ම මේ රටේ මතුවලා තිබුණු ප්‍රධාන කාරණාව. ඒතොර මේ සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන එක කරුණු කාරණා රාශියක් පෞගිය කාලය තුල හෙලිදරව් වුණා. විශේෂයෙන්ම දැන් මේ සාරා ජෙස්මින්ගේ මරණය දැන් මේ තාවුරු වෙලා කියන මේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය මේ කියන කතාව ඇහුවම අපි දන්නවා මේ තුන්වෙනි DNA වාර්තාව තමයි මේ ලබාගත්තේ. එතකොට මේ තුන්වෙනි DNA වාර්තාවට කලින් වාර්තා දෙකක් ලබා ගත්තා. ඒ වාර්තා දෙකේම පෙන්නනවා සාරා ජෙස්මින් එතන හිටියේ නැහැයි කියන එක. එතකොට මේ තුන්වෙනි වාර්තාව තමයි කියන්නේ එයා හිතනයි හිටියයි කියන එක. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ තුන්වෙනි වාර්තාව හරි කියලා කියන්නේ කවුද? දැන් අනිත් දෙක වැරදි. ඒ කියන්නේ කලින් ගත්ත DNA පරීක්ෂණ සම්බන්ධව ගත්ත ලබාගත් වාර්තා දෙකම වැරදි. මේ අලුත් වාර්තාව තමයි හරි කියලා තීන්දුව කරන්නේ කවුද? කවුද මේ තීන්දුව ගත්තේ? ඊළඟට සාරා ජෙස්මින්ගේ DNA පරීක්ෂණ තීන්දුව පරීක්ෂණ තුනක් කරන්න ඕනේ කියලා කවුද තීන්දුව කරේ? අධිකරණයේ තීන්දුව දුන්නාද? එහෙම නැත්නම් නීතිපතිතුමා කිව්වද? එහෙම නැත්නම් පොලිස්පතිවරයා කිව්වද? කවුද මේ කිව්වේ DNA පරීක්ෂණ තුනක් කරන්න කියලා? දැන් එහෙම කරන්න ගියොත් හැම නඩුවකම දීම අධිකරණයේ තිබෙන DNA පරීක්ෂණවල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ දැන් පළවෙනි DNA පරීක්ෂණය ගත්තා ඒක සැසඳුන්නේ දෙවෙනි DNA පරීක්ෂණය ගත්තා ඒක සැසඳුන්නේ ඊළඟට තුන්වෙනි DNA පරීක්ෂණය අරගෙන තමයි ආණ්ඩුව කියනවා දැන් මේක හරි ගියා කියලා. දැන් මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අපි මුලේ ඉඳන්ම කිව්වා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධ වෙච්ච දවසේ ඉඳන්ම අපි කිව්වා මේක කුමන්ත්‍රණයක්. මේක බලය ලබා ගැනීම වෙනුවෙන් මේ රටේ දේශීය හෝ විදේශීය යම් බලපෑමක් උඩ සිදු වෙච්ච කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියන එක මේක කාටත් පිළිගන්න සිද්ධ වුණා. දැන් නීතිපතිතුමාත් කිව්වානේ හිටපු නීතිපතිතුමා දප්පුලද ලිවේරා මැතිතුමාත් කිව්වා මේක කුමන්ත්‍රණයක් කියලා. එයා මේ වார்த்தාව කියවලා. ඒතොර දැන් අපිට පේන්න තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේදී මූලිකම සටන් පාඨය උනේ පාස්කු බෝම්බ ප්‍රහාරයේට වගකීම්ුත්තන්ට දනුවන් ලබා දෙනවයි කියන එක තමයි එයාගේ මූලිකම සටන් පාඨය උනේ. එයා මේ රටේ ජනතාව මේ පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය කරපු සම්පූර්ණයෙන්ම අද මේ ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම මේ රටේ ජනතාව නිර්වින්දනය කරා. ඒ නිර්වින්දනය කරලා ඇස් නිලංකාර කරලා තමයි මේ 69 ලක්ෂය ලබා ගත්තේ. දැන් ඒගොල්ලෝ බලයට ආවට පස්සේ අපිට අද පේන්න තියෙනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඇත්ත
වගකිව්වොත්නම් හොයාගන්නේ නැතුව මේක යටපත් කරන ආකාරයක් පේනවා. ඒ කියන්නේ පුලස්තනී මහේන්ද්‍රන්වත් සාරා ජෙස්මීන්ගේ ඒ සාක්ෂිකාරියව දැන් යටපත් කරන්න හදනවා. එයා මැරුණයි කියලා දැන් තහවුරු කරන්න හදනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් දැන් මේ අප්‍රේල් 26 වෙනිදා සායින්දු මරුදුවල ඒ මරාගෙන මැරින ඒ බෝම්බ පහාරයත් එක්ක මැරිච්ච උදවියගේ අපි ගත්තොත් එීම එතන 16 දෙනෙක්ගේ මృతදේහයන් තිබුණයි කියලා අධිකරණයට වාර්තා කරලා තියෙනවා. 16 දෙනෙක්ගේ. එතකොට ඒ 16 දෙනාම හඳුනාගෙනත් තියෙනවා. හඳුනා නොගත් කිසිදු කෙනෙක්ගේ මృతදේහයක් එතන තිබුණේ නැහැ. දැන් මගේ ළඟ තිබුණා මේ මැරුණ 16 දෙනාගේ නම් ටික. දැන් මේ 16 දෙනාගේ දෙන්නෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම සාරාන්ගේ පවුලේ උදවිය. ඒ කියන්නේ දැන් පළවෙනිම එතන ඉන්නවා මොහමඩ් කාසීම් සාරාන්ගේ තාත්තා. සිත්ති සමීමා සාරාන්ගේ අම්මා. මොහමඩ් සයිනි සාරාන්ගේ සහෝදරේ. සයිනි උමේර් සාරාන්ගේ සහෝදරයාගේ පුතා. සයිනි හමානා සාරාන්ගේ සහෝදරයාගේ දුව. මොහමඩ් ඊළඟට තියෙනවා මොහමඩ් රිල්වාන් සාරාන්ගේ සහෝදරේ. ෆාතිමා හස්නා එයාගේ බිරිඳ. මලීහා රිල්වාන් එයාගේ දුව. මර්වාන් ශෂි එයාගේ පුතා. එම් කාසිම් හිදායා සහරාන්ගේ අක්කා. ඊළඟට ඉබ්‍රාහිම් ඉෂාක් ඒ අක්කාගේ මහත්මයා. ඊළඟට රුකයිදා ඉෂාක් ඒ අක්කාගේ දුව. ඊළඟට සහරාන් මෆීම් සහරාන්ගේ පුතා. ඊළඟට ඉන්නවා ෆාතිමා අෆ්‍රීන් අර සයිනි කියන එයාගේ සහෝදරයාගේ බිරිඳ. ඊළඟට ඉන්නවා ෆෙරෝසා. ෆෙරෝසා කියලා කියන්නේ කවුද? එයා තමයි මේ අර සියෝන් මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරිච්ච එකෙනාගේ බිරිඳ. ඊළඟට ඉන්නවා එම් න්‍යාස්. මෙයා එක පිටස්තරේ. මෙයා හොයාගෙන මෙයාව හොයාගත්තා. මෙයා මැද පෙරදිගේ ඉඳන් රැකියාවක් කරලා ඇවිල්ලා සාරාන් එක්ක සම්බන්ධ වෙච්ච එක. එතකොට මේ 16 දෙනාගේ නාම ලැයිස්තුව තමයි වාර්තා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ 16 දෙනාව හඳුනාගත්තත් එක්ක මේගොල්ලෝ තමයි එතන මේ මරාගෙන පැරණ ඒ ප්‍රහාරයත් එක්ක මැරිච්ච කට්ටිය. දැන් මේ එතකොට එතනදී මේ 2019 මැයි අප්‍රේල් මාසේ 26 වෙනිදා කිසිදු ඒ ඝාතනයට ලක්වෙච්ච ඒ ස්ථානයේ නොහිඳ හඳුනාගත්ත හඳුනා නොගත්ත මృతදේහයක් තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත කරුණු කාරණාවල් වාර්තා කරලා තියෙන්නේ. එතකොට හඳුනා නොගත්ත මృతදේහයක් තිබුණේ නැතුව එක පාටම සාරාගේ මృతදේහේ කොහොමද එතනින් මතුනේ? මේ අවුරුදු 3කින් පස්සෙ අවුරුදු 4කට ආසන්න කාලයකට පස්සේ දැන් ලබන මාසයට අවුරුදු 4ක් වෙනවා. එතකොට මේ පරීක්ෂණ කණ්ඩායම් අවුරුදු 4ක් ගියාට ඒගොල්ලන්ට සාරා එතන හිටියයි කියලා හඳුනා ගන්න. DNA පරීක්ෂණ කලින් දෙකක් කරා. ඒ දෙකේම කිව්වේ සාරා එතන හිටියේ නැහැයි කියන එක. ඊළඟට තුන්වැනි එක කරා. තුන්වැනි එක කරේ කාගේ බලපෑමටද? ඒකයි තියෙන ගැටලුව. කවුද තුන්වැනි එක කරන්න කිව්වේ? මම පාර්ලිමේන්තුවේ මේ තුන්වැනි එක කරනකොට මම පාර්ලිමේන්තුවේ කිව්වා මේගොල්ලෝ සාහරා මැරුණයි කියලා තාවුරු කරගන්න ගන් DNA පරීක්ෂණ කරනවායි කියලා මම එදා පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ මං කියපු දේ දැන් හරි ගියා. මොකද අපිට තේරුණා රාජපක්ෂලගේ මේ ආණ්ඩුව මේ තිබෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ඇත්ත පරීක්ෂණ කරන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණ යට ගහන්න තමයි මේගොල්ලෝ බලයට ආපු දවසේ ඉඳන්ම කරේ. මේ පරීක්ෂණ නොගම යවන්න මේගොල්ලෝ කළා. මේ පරීක්ෂණ කරපු ශානි අබේසේකර වලල හිරේ දැම්මා. රවි සෙනවිරත්නව ගෙදර යව්වා. තිසේරාව මාරු කරලා යව්වා. ඒ කණ්ඩායමම CC කඩව ඇරියා මේ පරීක්ෂණ කණ්ඩායම. ඒ පරීක්ෂණ කණ්ඩායම තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැදගත් තොරතුරු හොයාගත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා එයා ආවට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂකවරු 6 දෙනෙක් මාරු කරා. එයාට අවශ්‍ය කට්ටිය දාලා මේ පරීක්ෂණ යට ගහන්න. එතකොට මේ කරන්නේ සාක්කි යට ගැහිමක් මේ කරන්න හදන්නේ. සාර මැරුණයි කියන. මේක තව සාක්කියක් තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේක තමයි ජනාධිපති කොමිෂන් වාර්තාව. මේ අවසන් වාර්තාව අපිට පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. මේ කොමිෂන් සභාවට විශේෂයෙන්ම මේකට සම්බන්ධව හැම එක්කෙනාම ගියා කට උතර දෙන්න. මේකේ තියෙනවා විශේෂයෙන්ම මේකේ තියෙනවා 251 පිටුව. මේ 51 පිටුවේ
තියෙනවා සහරා මේ මේ සහරාන්ගේ බිරිඳ. ඒ කියන්නේ සහරාන්ගේ බිරිඳ කියලා කියන්නේ ආදියා. ඒ ආදියාගේ කට උත්තරේ තියෙනවා. එයාගේ කට උත්තරේ එයා කියනවා ඉඳගෙන පාස්කු ඉරිඳා ප්‍රහාරයෙන් පසු සහරා ජීවතුන් අතර සිටින බවට සාක්ෂි දුන් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි පරීක්ෂණ කොමිසම වෙත ලැබුණි. හාදියාසිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ 2019 අප්‍රේල් 26 වන දින සායින්ද මදුරුයි සිදු වූ පිපිරීමෙන් පසු ඇය සීසන් වූ බවයි. ඇය යථා තත්ත්වයට පත්වීමෙන් පසු සාරාමෙන් හඬ නගන කාන්තාවගේ කටහඬක්ද ඇසුණි. සාරාගේ මව සමග කළ DNA විශ්ලේෂණයෙන් පිපිරීමෙන් සාරා මියගිය බව තාවුරු වී නැත. මෙම සාක්ෂි සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සාරා පිළිබඳ පරීක්ෂණ දිගටම කරන ලෙසයි. එතකොට සහරාන්ගේ වයිෆ් බිරිඳ කියනවා බෝම්බේ පිපුරුණාට පස්සේ එයා නැවත එයාට 100 එනකොට සාරාගේ කටහඬ ඇහුණා එයා එතන කතා කරගෙන ඉන්නවයි කියයි. එතකොට ඒ එක සාක්ෂිය. ඊළඟට මේ සාරා ජස්මින්ගේ මේ පිළිබඳ පරීක්ෂණ කරපු පරීක්ෂණ කණ්ඩායම ඒගොල්ලෝ ඒ පරීක්ෂණ කණ්ඩායම ඒගොල්ලෝ පරීක්ෂණය කරගෙන යනවා අප්‍රේල් මාසේ 2020 මාර්තු මාසේ 31 දින පොලිස් කොස්තාපල් පුෂ්ප කුමාර එයා නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නියෝග මත එයා සහරාන්ගේ බිරිඳව අරගෙන මේ පරීක්ෂණ කරන්න එයා යනවා. එතකොට එයා මේ උසාවියට වාර්තා කරලා තියෙනවා එයාගේ සාක්ෂි සටහන්වල එයාව අරගෙන ගිහිල්ලා එයා එක්කගෙන යනවා සාරා ජස්මින්ගේ ගෙදරට. එතකොට සාරා ජස්මින්ගේ ගෙදරට එක්කන් ගියාම මඩකලපුවේ කලවංචි කුඩියේදී ගේ පරීක්ෂා කරන බලනකොට එයා කියලා තියෙනවා මේ වාර්තාවේ සාරා ජස්මින් එතන හිටියේ නැහැ. මවගෙන් ප්‍රශ්න කරනකොට මව කවිතා එයාගෙන් ප්‍රශ්න කරනකොට එයාගේ දුරකථනය අරගෙන බලනකොට ඒකේ පින්තූර තිබුණයි කියලා සාරා ජස්මින්ගේ කකුල් වලට බැන්ඩේජ් දාලා අත්වල වලට බැන්ඩේජ් දාලා ෆොටෝ තිබුණයි කියලා එයා මේකේ වාර්තා කරලා තිනවා. එතකොට එයාගේ මවගෙන් ප්‍රශ්න කරනකොට මව කියනවා එයාගේ දුව ඇක්සිඩන්ට් එකක් වුණයි කියලා එයාට දැනුවයි කියලා ඒ පින්තූර යවුවයි කියලා උසාවියට ඉදිරිපත් කරපු මේ සාක්ෂිවල සටහන් කරලා තිබෙනවා. එතකොට ඊළඟට අබූබක්කර් සිද්දීක් කියලා කලවංචි කොළිය පොඩි පොලිසියේ හිටපු ට්‍රැෆික් අංශයේ හිටපු OIC වත්තරංගුවට ගන්නවා සාරා ජස්මින්ට පලා යන්න උදව් කරා කියලා. එතකොට අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව ඒ පොලිසිය විසින් ලබා දීපු සාක්ෂි පදනම් කරගෙන අබූබක්කර්ට විරුද්ධව අද වෙනකොට උසාවියේ නඩුගොනු කරලා තිබෙනවා. සාක්ෂි ගොනු කරලා තිබෙනවා මෙයා සාරාව එක්කන් යන්න උදව් කරායි කියලා. එතකොට මෙහෙම තත්ත්වය තියෙද්දී ඊයේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය ඇවිල්ලා කියනවා සාරා ජස්මින්ගේ DNA පරීක්ෂණය හරි ගියායි කියලා. එහෙම කොහොමද වෙන්නේ? එතකොට මේ සාරාට උදව් කරයි කියලා අර පොලිස් ස්ථානාධිපතිව අත්අඩංගුවට අරගෙන අවුරුදු දෙකකට ආසන්න වඩා ඒ මිනිස්සයාව හිරේ තියාගෙන ඉන්නවා DA DO ගහලා. ඊළඟට සාරාගේ අම්මා කියනවා ඉඳගෙන මම දුවව දැක්කා මෙහෙම දුව මේ ඇක්සිඩන්ට් එකක් වුණායි කියලා එයා බැන්ඩේජ් දාගෙන ඉන්නවයි කියලා. සාරාන්ගේ බිරිඳ කියනවා ජනාධිපති කොමිසමේදී ඒ බෝම්බේ පිපුරුණාට පස්සේ සාරා එතන කතා කරනවා එයාගේ කටහඬ ඇහුණයි කියලා. එහෙම ඔක්කොම තියෙද්දී දැන් පොලිස් දෙපාර්තමේන්තු එක පාටම ඇවිල්ලා කියනවා අපි DNA එක කරා ඔක්කොම හරි කියලා. මොකද්ද මේ කරන වීරුව? මොනවාද මේක මේ යටපත් කරන්න හදන්නේ? අපි මුලින් ඉඳන්ම කිව්වා මේක ඇත්ත හොයන්නේ නැහැ මේක යටපත් කරන්න මේ හදන්නේ කියලා. එහෙනම් අපිට තියෙනවා සාධාරණ සැකයක්. මෙවැනි කරුණු වාර්තා වෙලා තියෙද්දි මේ 16 දෙනෙක් මරුණයි කියලා එතන තාවුරු වෙලා තියෙද්දි එතන හඳුනා නොගත්ත කිසිදු ආකාරයේ මృతදේහයක් එතන තිබුණේ නැහැයි කියලා තාවුරු වෙලා තිබිද්දි කොහොමද මේ DNA පරීක්ෂණය පිළිබඳ විශ්වාසය තාවුරු වෙන්නේ? ඒකත් කලින් කරපු DNA පරීක්ෂණ දෙකම කිව්වා එතන සාරා ජස්මින් හිටියේ නැහැ කියන එක. එහෙනම් අන්තිම එක විතරයි තහවුරු වෙලා තියෙන්නේ. දෙකක් තහවුරු වුණේ නැහනේ. අන්තිම එක විතරයි තහවුරු වුණේ. ඒක විතරක් කොහොමද පිළිගන්නේ? ඒක පිළිගන්න තියෙන මොකද්ද සාක්ෂිය? මොකද්ද ඒක පිළිගන්න පුළුවන් පදනම? එහෙම එකක් අපිට පේන්නේ නැහැ. නමුත් අපිට පේනවා එක දෙයක් මේ රාජපක්ෂලා මේක යට ගහන්න පෞගිය කාලේ පුරාම මේගොල්ලෝ වැඩ කළා. මේක වෙන පැත්තකට හරවන්න මේ සමාජයේ හිටපු දේශපාලඥයන්ගේ ඇඟට මේක දාන්න ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගේ පිට මේක දාන්න උත්සාහ කරා.
නමුත් ඒ සියලු දේවල් අද වෙනකොට අසාර්ථක වෙලා තිබෙනවා. ඒ අසාර්ථක වෙලා තියෙන හින්දා අපිට පේන්න තිබෙනවා දැන් අදෘශ්‍යමාන බලවේගයක්. මේ ආණ්ඩුව තුල ඉන්න අදෘශ්‍යමාන බලවේගයක් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඇත්ත උදවිය හොයන්නේ නැතුව මේක යටපත් කරන්න උත්සාහ කරනවා. මේක වෙන පැත්තකට යවන්න උත්සාහ කරනවා. මේක වෙන ට්‍රැක් එකකට දාන්න උත්සාහ කරනවා. මේ සාරාජිස්මින් මරුණයි කියලා ඒ සාක්්‍ය එතනින් ඉවර කරන්න උත්සාහ කරනවා. එහෙනම් අපි කියනවා ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ අගමැති වෙනකොට කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් එක ගේනවයි කියලා කිව්වා. දැන් එතුමා ජනාධිපති වෙලා ඉන්නවා. එතුමා අගමැති වෙලා ඉන්න කාලේ තමයි මේ බෝම්බේ පිපිරිලා මේ රටේ විශාල ජනතාවකගේ ජීවිත හානි සිද්ධ වුණා. ජාතිවාදී කෝලාහල ඇති වුණා. අපේ රටේ තිබෙන ජාතීන් අතර තිබෙන සංහිඳියාව නැති වුණා. ජාතීන් අතර වෛරය ඇති වුණා. ජාතීන් අතර සැකය ඇති වුණා. ජාතීන් අතර නොඑක ආකාරයේ නොසන්සුන්තාවයන් නැති වුණා. මේ හැම දෙයක්ම ඇති වුණේ අප්‍රේල් 21 වෙනිදා ඒ සාර්ග හානාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක. එතකොට වික්‍රමසිංහ මැතිතුමා තමයි අගමැති වෙලා හිටියේ. එහෙනම් අපි වික්‍රමසිංහ මහත්තයාට මම කියන්න කැමතියි ඔබතුමාට වගකීමක් තියෙනවා. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂම ආණ්ඩුවේ අගමැතිකම බාර ගන්නකොට කිව්වා මම ස්කොට්ලන්ඩ් යාඩ් එකට මේක බාර දෙනවයි කියලා. නමුත් දැන් අගමැති අමාරගෙන අවුරුද්දකට ආසන්න කාලයක් දැන් අවුරුද්දකට දැන් කිට්ටු වෙන්න යනවා. ඒ හින්දා අපි වික්‍රමසිංහ මහත්තයාට කියනවා දැන් ස්කොට්ලන්ඩ් යාඩ් එකට මේක බාර දෙන්න. මේක ඇයි ස්කොට්ලන්ඩ් යාඩ් එකට බාර නොදී ඉන්න හදන්නේ? අඩුම ගානේ මේ DNA පරීක්ෂණය. ඒ කියන්නේ අපි සියලු දෙනාම දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයක් බෝම්බ ප්‍රහාරය ඇවිල්ලා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වෙච්ච ප්‍රහාරය. මොකද ඒ අවධානයට ලක්ුණේ ඉඳ තමයි FBI ආයතනය පවා මේ පරීක්ෂණ වලට සම්බන්ධ වුණා. ඔවුන් ලංකාවට පවා ආවා. ඇවිල්ලා ඔවුන්ගේ දායකත්වයත් ලබා දුන්නා. ඒ හින්ද තමයි අපි දැන් ජනාධිපතිතුමාට කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න මේ DNA වාර්තාව ගැන. ජාත්‍යන්තර සහභාගීත්වයේ ඒ කියන්නේ ජාත්‍යන්තර සහභාගීත්වයෙන් වාහාරික DNA පරීක්ෂණයක් කරන්න. ඒක ජාත්‍යන්තරයේ ඉන්න විශේෂඥයෙක්ගේ සහභාගීත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකවත් කරන්න ස්කොට්ලන්ඩ් යාඩ් එකට බාර දෙන්න බැරි නම් අඩුම ගානේ මේ දැන් එලිදක් වෙලා ඉන්න සැකේට භාජනය වෙලා තිබෙන මේ DNA වාර්තාව ගැන මේ පරීක්ෂණය ගැන ඔබතුමාට වගකීමක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ කරගෙන ස්කොට්ලන්ඩ් යාඩ් එක හරි කමන්නේ වෙන ආයතනයක් හරි කමන්නේ ස්වාධීනව උවහාරික DNA පරීක්ෂණයක් වහම කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේක පරක්කු කරන්න තව මේකේ සාක්ෂි නැති වෙලා යන්න පුළුවන්. තව මේකේ අවශ්‍ය තියෙන අය කරුණු අය සමහර විට ඒගොල්ලෝ මැරිලා යන්න පුළුවන්. තව මේක දන්න කියන අය මේ ජනාධිපති කොමිසමට දීපු සාක්ෂි දීපු හුඟක් අයගේ සමහර අයගේ ජීවිත පවා නැති වෙන්න පුළුවන් මේ යන තත්ත්වෙ දිහා බැලුවොත්. මොකද අපිට පේනවා විශේෂයෙන්ම මේ රාජපක්ෂලගේ මේ ආණ්ඩුව මේක යට ගහන්න දිගින් දිගටම වැඩ කරයි කියන එක අපි සියලු දෙනාම දන්න කාරණා. මේක ඇත්ත පරීක්ෂණය කරන්නේ නැහැ කියලා අපි දිගින් දිගටම කිව්ව කාරණා කරුණු රාශියක් එක සනාථ වුණා. පාර්ලිමේන්තුවේ අනත් අප්‍රමාණ මේ පිළිබඳව අපි කරුණු හෙළිදරව් කරලා පෙන්නුවා. නමුත් ඒ එකකින්වත් ආණ්ඩුව මේ ඇත්ත පරීක්ෂණය කරන්නේ නැහැ. තමන්ට අවශ්‍ය වටපිටාව තුළ විතරයි පරීක්ෂණ ආණ්ඩුව ගෙන යන්නේ කියන එක අපිට පැහැදිලිව පේනවා. මොකද මේ බෝම්බ ප්‍රහාරය මුලින්දම්ම දේශපාලන වශයෙන් බලය ලබා ගැනීම වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් කියන එක සියලු දෙනාම මේ රටේ ඉන්න විද්වතුන් මේ රටේ ඉන්න සියලු ජන කොටස් අතර යම් සැකයක් පෞගිය කාලේ පුලා මතු වෙලා ආවා. දැන් ඒ සැකය දැන් එන්න තාවුරු වීගෙන යනවා. මොකද මේකේ ඇත්ත වග උත්තර කරුවන් මේක ඇත්ත මේකට වග කියන්න ඕන අය අල්ලන්නේ නැතුව මේ පරීක්ෂණ වෙන දිශාවට යොමු කරන්න පෞගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රටේ ඉන්න සමහර දේශපාලඥයන්ගේ ඇඟට මේක දාන්න හැදුවා. ඔවුන්ව කොටු කරගන්න හැදුවා. නීතිඥවරුන්ව කොටු කරගන්න හැදුවා. එහෙම යම් උත්සාහයක් පෞගිය කාලේ පුරාම මේ රාජපක්ෂ ආණ්ඩුව කරයි කියන එක අපි සියලු දෙනාටම දන්නවා. ඒද අපි වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔබතුමා ඉන්නේ රාජපක්ෂලගේ සහයෝගයෙන්. ඒ හින්දා ඔබතුමාට මේ පරීක්ෂණ ස්වාධීනව කරන්න පුළුවන් කොයිතරම් ඔබතුමාට හයියක් තියෙනවද, ඔබතුමාට ඒකට බලයක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. මොකද ඔබතුමා ඉන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවේ සහයෝගයෙන් කියන එක අපි දන්නවා. නමුත් ඔබතුමාට වගකීමක් තියෙනවා මේ රටේ මේ දැවැන්ත මේ ප්‍රහාරය එල්ල කරපු මේකට වග කියන්න ඕන ඇත්ත
ඇත්ත මේ වග කියන්න ඕනේ ඇත්ත මේ මිනිසුන් ටික හොයා ගැනීම හා මේ රටේ ඉන්න මේ ජනතාවට මේක හෙළිදරව් කරන්න. මොකද මේක තුල මේ රටේ විශාල විනාශයක් වුණයි කියන එක අපි දන්නවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මම දාන්නේ මේ වගේම තමයි උනේ තාජුඩීන්ගේ නඩුවට. තාජුඩීන්ගේ නඩුවේදී මම කියන්න කැමති විශේෂයෙන්ම අනුර සේනානායක මහත්තයව අත්අඩංගුවට ගත්තා. නාරෑම්පිට ඔවයිසි මෙතුමා ඔවයිසි මහත්තයව අත්අඩංගුවට ගත්තා. ඊළඟට තාජුඩීන්ගේ මරණය පරීක්ෂා කරපු ආනන්ද සමරසේකර විතරයි අත්අඩංගුවට ගන්න බැරි වුණේ. ආනන්ද සමරසේකර බලපෑම් මත ඒ වார்த்தාව ලිව්වයි කියලා එයාගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙන්නම ප්‍රකාශයට සාක්ෂි ලබා දීලා තිබෙනවා. එහෙම සාක්ෂි ලබා දීලා තිබිද්දි ආනන්ද සමරසේකර එදා අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔව් අත්අඩංගුවට ගන්න එදා තිබුණ යහපාලන ආණ්ඩුවට කිසිදු ආකාරයේ උමනාවක් තිබුණේ නැහැ. ඇයි අපි දන්නවා එයයි මොහොමනාවක් තිබුණේ නැත්තේ කියලා. එදා ඒ යහපාලන ආණ්ඩුවේ සමහර උදවියට මේවට සම්බන්ධ වෙච්ච ඇත්ත අයව බේරගන්න සමහර උදවියට උමනාවක් තිබුණා. ඒ උමනාව තිබුණේ හින්දා ආනන්ද සමරසේකරව එයා මැරෙනකම්ම එයාව අත්අඩංගුවට ගන්න නැතුව එයාට නිදාසෙ එදා එයාට ඉන්න දුන්නා. එයාව අත්අඩංගුවට අරගෙන උසාවියට එදා ඉදිරිපත් කරා නම් තාජුඩීන් නඩුවේ සියලු දේවල් හෙළිදරව් වෙනවා. කවුද එයාට බලපෑම් කරේ තාජුඩීන්ගේ පිළිබඳ දේහය පිළිබඳ වාර්තා වෛද්‍ය වාර්තාව මෙහෙම ලියන්න කියලා එයාට බලපෑම් කරේ කවුද කියන එක හෙළිදරව් වෙනවා. ඒ හින්දා එදා එයාව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ අත්දැකීම් එක්ක මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කරුණු කාරණා විශාල ප්‍රමාණයක් හෙළිදරව් වෙලා ඉන්නේ. අද වෙනකොට සාරාන්ගේ බිරිඳ මේකේ විශේෂ සාක්ෂිකාරියක්. නමුත් අද වෙනකොට එයාගේ ජීවිතය පිළිබඳවත් දැන් අපිට ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මොකද දැන් එයා ඇප ලැබිලා එයා එළියට ඇවිල්ලා තිබෙනවා. ඒ හින්දා එයා ප්‍රධාන සාක්ෂිකාරියක් මේකේ. අපි හිතනවා එයා ජනාධිපති කොමිසමට ලබා දීපු සාක්ෂි තුල හොඟක් වැදගත් කරුණු කාරණාවල් හෙළිදරව් වෙලා තිබෙනවා. එහෙමනම් ඒ කරුණු කාරණා අරහා ඉදිරියට මේ පරීක්ෂණ යන්න ඕනේ. නමුත් අපිට තියෙන සැකය තමයි දවසෙන් දවස දැන් මේ සාරා ජිස්මින්ගේ කතාවත් එක්ක මේවා යට යන ස්වභාවයක් අපිට පේන්න තිබෙනවා. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ජනාධිපති අගමැති වෙනකොට පොරොන්දුවක් දුන්නා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ස්කොට්ලන්ඩ් යාඩ් එකට මේක පරීක්ෂණය බාර දෙනවයි කියලා. අපි කියනවා වහාම ඒක කරන්න. වහාම ඒක කරන්න. එහෙම කරන්නේ නැතුව අද මේ ඝාතන වලට වග කිය යුතු අය මේ ඝාතන අද යට ගහන්න උත්සාහ කරන අයත් එක්ක ඉඳගෙන ඔබතුමා ආණ්ඩු කරනවා. ඒක අපි සියලු දෙනාම දන්නවා. මේවා යටපත් කරන්න උත්සාහ කරන අයත් එක්ක තමයි ඔබතුමාගේ මේ ආණ්ඩුව තිබෙන්නේ. ඒ හින්දා ඔබතුමාට කොයිතරම් නිදහසක් ශක්තියක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ රටේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ඇත්ත තොරතුරු එළියට දාන්න ඕනේ. ඇත්ත තොරතුරු එළියට කියන්න ඕනේ. ඒක ඔබතුමාගේ වගකීමක් කියන එක අපි වික්‍රමසිංහ මහත්තයාට මතක් කරන්න කැමතියි. අපිට පේනවා රාජපක්ෂ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව හැසිරෙච්ච ආකාරය හා ඒ පරීක්ෂණ දිහා බැලුවම ඒගොල්ලෝ දිගින් දිගටම වැඩ කරලා තියෙන්නේ මේ පරීක්ෂණ යටපත් කරන්න. ඒගොල්ලෝ හොයාගත්ත කිසිම දෙයක් නැහැ. ශානි අබේසේකර, රවි සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායම ඒ හොයාගත්ත කරුණු වලට අමතරව මේ ආණ්ඩුව ආවට පස්සේ කිසිදු කරුණක් අලුතෙන් හොයාගත්තේ නැහැ. ඒ හොයාගත්ත කරුණු උඩ මේගොල්ලෝ ගියෙත් නැහැ. ඒ හොයාගත්ත දීපු වාර්තා මේගොල්ලෝ ඒව ඉස්සරහට ගෙනිච්චෙත් නැහැ. ඒ හින්දා මේගොල්ලෝ හැමදාම වැඩ කළේ දේශපාලඥයන්ගේ කාගේ හරි ඔළුවට දාලා තමන්ගේ විරුද්ධවාදීන්ව මේවට සම්බන්ධ කරගෙන ඒ දේශපාලන පරිගැනීමෙන් වෙනුවෙන් තමයි මේගොල්ලන්ගේ පරීක්ෂණ දිගට සිද්ධ වුණේ මිසක් මේකේ ඇත්ත මහමුලකරු හොයන්න කිසිදු ආකාරයේ පරීක්ෂණයක් මේගොල්ලෝ දියත් කළේ නැහැ. ඒ හින්දා තමයි අපි දිගින් දිගටම කියනවා මේ ආණ්ඩුව තුල ඉන්නා නොපෙමෙන හස්තයක් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමුලකරු හා මේකට ඇත්තටම වග කියන්න ඕනේ අයව යටපත් කරගෙන ඉන්න. ඒක තමයි දැන් අද වෙනකොට සාරා ජිස්මින්ගේ මේ DNA වාර්තා පිළිබඳවත් අපිට සැකේ ඇති වෙලා තියෙන්නේ. මොකද වාර්තා දෙකක් කියනවා මේක එයා එතන හිටියා එයාගේ එතන එයාගේ දේහය නැහැයි කියන එක. අන්තිම වාර්තාව කියනවා එයාගේ දේහය තිබුණායි කියලා. ඒ කියන්නේ වාර්තාව දෙක ප්‍රතික්ෂේප කරලා අර එක වාර්තාව පිළිගන්නවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ වාර්තාව පිළිගන්නේ කාගේ වමනාවක් උඩද කවුද ඒක පිළිගන්නේ කිව්වේ කියලා. එතකොට අපිට පේනවා මේක සැලසුම් සහගතව සාරා ජෙස්මින් මැරුණයි කියලා තාවුරු කරන්න
පෞගිය කාලේ පුරාම මේ ආණ්ඩුව මාර විදියට මහන්සි වුණා. ඒකනේ වාර්තා තුනක් ගත්තේ. වාර්තා තුනක් ගත්තේ ඒකනේ. හරිම වොමනාවක් තිබුණා සාර මැරුණයි කියලා තාවුරු කරගන්න. ඒක මම පාර්ලිමේන්තුවේත් කිව්වා. එතකොට ඒවකට ඉදන් පොලිස් ඇමතිතුමා දිගින් දිගටම ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. මේ අපි අද තව වාර්තාවක් ගන්න කිව්වා, ඊළඟට තව වාර්තාවක් ගන්න කිව්වා. එහෙම මා හරිම වොමනාවක් තිබුණා. අපි දන්නේ නැහැ ඒක දේශීය වශයෙන් තියෙන වොමනාවක්ද, එහෙම නැත්නම් විදේශීය වශයෙන් තියෙන වොමනාවක්ද කියන එක අපි දන්නේ නැහැ. මොකද සාරා ජස්මින් කියන කාන්තාව එයා ඉස්ලාම් ආගමට ඇවිල්ලා තමයි මේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට එයාගේ වටපිටාව හා එයා පිළිබඳ විස්තර අපි සියලු දෙනාම කවුරුවත් දන්නේ නැහැ. එයා මොකටද ඉස්ලාම් ආගම වැළඳගත්තේ? මොකද්ද ඒකේ තියෙන වොමනාව? එයා මෙතනට සම්බන්ධ වෙන්නේ කාගේ වොමනාවටද කියන එක අපි කවුරුත් තාම දන්නේ නැහැ. ඒවා පරීක්ෂණ වලින් තවම එළි වෙච්ච කරුණු එළියට ඇවිල්ලා නැහැ. දැන් මේක ඔය විදිහට පොලිසිය මාධ්‍යවලට නිකුත් කරලා යටගෙන හොහොත් නැවත සජීව යන්ත්‍රවල සූදානම් අනිවාර්යෙන්ම අපේ නායකතුමා පැහැදිලිවම කියලා තිබෙනවා කීප වතාවක්ම සජබේ රාජ්‍යයක් යටතේ අනිවාර්යෙන්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව නැවත නෙමෙයි ශානි අභේසේ කරලා ඊළඟට රවි සෙනවිරත්නලා නවත්තපු තැනින් නැවත මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.